ඔබ අපේ එක්කරන මේ සොඳුරු තේමා හඬ සමග සාදර ඇරයුම වනන්තරේ කතන්දරේ අහන්න අප සමග එක්වන්නයි. ක්‍රියාශීලී ජන සමාජය එම රටට මහඟු සම්පතක්. නිරෝගිමත් බුද්ධිමත් ජනතාවකගේ දායකත්වයේ ඇති රට හරිම වාසනාවන්තයි. රටේ ස්වභාවික සම්පත් අතර ප්‍රමුඛත්වයේ ලැබෙන ශාක ප්‍රජාව වගේම ජෛව විවිධත්වයත් සතා සීපාවත් රැකබලා ගැනීම එම රටේ ජනතාවගේද වගකීමක්. එවන් ක්‍රියාශීලී නිරෝගිමත් බුද්ධිමත් ජනතාවකගේ පැවැත්ම සඳහා මහෝපකාරී වන වස විසවලින් තොර එලකිරි සහ එම නිෂ්පාදන ජනතාවට ලබා දීමේ සත්කාරයට උර දෙමින් අසහාය අනුග්‍රහය දක්වන්නේ දේශීය කර්මාන්තායතනයක් වන පැල්වත්ත කිරි කර්මාන්තායතනයයි. ඒ සමග එක්ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන වනන්තරේ කතන්දරේ. වස විස නැති කිරි නිෂ්පාදන ජනතාවට ලබා දීමේ වටිනා කාර්යභාරයට ඉතා වගකීමකින් යුතුව උර දෙන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආරේශීල වික්‍රමනායක මහතා පළ කළ අදහස් අප විමසා බලමු. අපි කිරි කර්මාන්තයට ගියේ කියලා අවුරුදු හැවතින් අපි ඩොලර් මිලියන 400ක කිරි පිට රටින් ගේන අපි කිරි පිට රටින් ගේන මොරටක් නෙවෙයි හැමෝගෙම ගෙදර හරකෙක් හිටියා. අපිට හරකෙක් තියාගන්න පුළුවන්. එක්කෙනෙක් ඕන ලීටරයක් නැත්නම් ලීටර භාගයක්. අපිට ලීටර 40 හරක් හිටියේ නැහැ උමනාවක් නැහැ. අපිට කන්න ඕන තරම් දේවල් තිබුණා. මේ දැන් දොස්තරවරු කියනවා අපේ පාරම්පරික හාල් වල හරක් මස් වලට වඩා ප්‍රෝටීන තියෙනවා කියලා. ඒක නිසා තමයි අපු මාංශ භක්ෂකයන් වෙලා නැත්තේ. යුරෝපේ මාළු නැත්නම් මස් කන්න මොන ප්‍රෝටීන ගන්න. මොකද ගස් නැහැනේ. වෙන ශාක වලින් ලැබෙන්නේ නැහැ. අපිට ශාක හැමදාම තියෙනවානේ. ඉතින් ඒක නිසා අපේ වී එක අපි ඒකයි නැකන ගලිය ගත්තොත් මේ ශාක වලින් මෙච්චර විශාල සතෙක් ඇදෙන්නේ. ඉතින් ඒක නිසා මේ කිරි කර්මාන්තය අපිට කිරි වලට අමතරින් අපි සදාකාලිකව පෝර ටික හදාගත්තේ. ගුවන් කපුවාම ඉපනෙල්ල කන්න කියලා අනු ගමේම හරක් දානවා කුඹරට. මාසේ කාමරකින් පී දෙන ගවන් ගන්නට ඊට වැඩි පෝර අවශ්‍ය නැහැ. පෝර ලබා දෙනවා හරකා. මුත්‍රා ටික සහ ගොම ටික ඉපනෙල්ල කාලේ ඒක දානවා. ඉතින් ඒක ඇති ඕන තරම්. ඉතින් අනිත් එක මේ තවක තවත් තමයි මේගොල්ලන් හිතනවා මේ අස්සන්න මදි කියලා. අපි කවදද ලංකාවේ අපි බත් මිසල්ට කෑවේ. අපි ෆ්‍රයිඩ් රයිස් කියලා එකක් කෑවේ නැනේ. බත් ටිකක් දැම්මා එළවලු පහක් නැත්නම් අපේ තාත්තල මේසේ වඩුගෙන්නේ නැහැ. බත් ටිකක් දැම්මා එළවලු ටික දැම්මා පහෙන් අනාගත්තා. වැඩියෙන් කන්නේ අර කෙඳි රහිත ආහාර. මොකද අපිට දරන්න බැරි තරම් අපේ කෑමෙන් තව උෂ්ණත්වය ගන්න ඕනේ නැහැ ඊතල රට වලල වගේ. ඉතින් ඒක නිසා අපි බොහෝමම අඩුවෙන් කන්න ඕන කට්ටිය විශේෂයෙන්ම පිස්ස ධාතුව. සීනි අපිට අවශ්‍ය නැහැ. මොකද අපේ පරදුරු වලින් අපිට සීනි හම්බෙනවා. අර හීතල රටවල තියෙන හැන් දෙකක් දාලා තේ එක බිව්වහම අපි සීනියෙන් දෙකක් දාලා බීලා දැන් කියන ඔක්කොම ඩයබටික්ස් කියලා. ඉතින් දැන් දියවැඩියාවට මේ පොයි. අර ඒ හීතල රටවල ඍණ 22 ඩෙන්මාර්ක් වගේ රටවල ඍණ 22යි. ඉතින් එහෙම දුසු සීනි නොකව නිකන් මැරෙනවනේ. අපි අවශ්‍ය උෂ්ණය ලැබෙන්නේ නැහැ. අපි ධන 35 නේ ඉන්නේ. ඉතින් අපි ඒගොල්ල ඍණ 22 කණ කෑම කෑවොත් එහෙම අපි ආරක්ගේ ගොම වලින් තමයි නිෂ්පාදනය කරුවේ එළවලු ටික හදාගත්තේ කුඹුර හදාගත්තේ. අපි ඒක අදත් ලෝකෙන් දැන් කියනවා වස විස නැති කියලා. ඒ වස විස නැති ආහාර අපි හදාගත්තනේ. හරක මැරුණාම කටුටි ගන්න කටුටි ගාලා කුඩු කරලා ගිරි කටු කියලා අපි ඉස්සර වී වපුරන්නේ ගිරි කටුත් එක විතරයි. ඇත්ත වශයෙන්ම. ඉතින් අපි එතකොට මේ ලෝකෙන් පෝරගෙන හැල වැව කරන්නේ නේ. අපි ආනාදිමත් කාලයක් තිස්සේ ජීවත් වෙච්ච විදියට අදට ඔබින කාලේට විදියට ඉන්න ඕනේ. එතන තමයි ප්‍රශ්නේ. ඔබ ගියාම ඇස් ලැබෙනවා
මෙතෙක් මුදුටු ජීවිතය නැඹුරුවක් නෙත ගැටෙනවා ආදරයෙන් සිත පිරෙනවා ජීවිතයක් අලුත් වෙනවා වනන්තරේ අම්මා ඔබ ඉසතෙල් ගා පිරිමදිනවා අපි පසුගිය සතියේ කතා බහ කළේ ශ්‍රී ලංකාවේ වනජීවීන්ට ඒ වගේම වනජීවී රක්ෂිතයන් ආශ්‍රිතව සිදු කෙරෙන අපරාධවලට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඉතින් අදත් අපි සම්බන්ධ කරගන්නවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ DM වීරසිංහ මහතාව. අපි මේ වනාන්තරය ගැන කතා කරනකොට වනාන්තරයේ සතාසීපාව වගේම වනජීවීන් ගැන කතා කරනකොට වනාන්තරයේ ආශ්‍රිත තියෙන ජලාශවල නොයෙකුත් සතුන් වර්ග ඉන්නවා. අප දන්නවා මේ සංචාරක කාලයට මේ සංචාරක කුරුල්ලෝ විදේශීය කුරුල්ලෝ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට එනවා. ඒ ඇවිල්ලා රංචු පිටින් ලක්ෂ ගණනින් ඔවුන් විශේෂයෙන් මූදු කරේ, ඒ කියන්නේ නැගෙනහිර මුහුදේ උතුරු මුහුදේ සැරිසරනවා. ඉතින් ඒ වගේ ඒ සතුන්ට හිරිහැර වෙන දේවල් කෙරෙනවා ආරක්ෂාවට මොන මොන විදිහ වැඩ පිළිවෙලවල් තියෙනවද? ඇත්තටම අපි සංචාරක පක්ෂීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ආකාරයේ වැඩ පිළිවෙලක් අපේ තියෙනවා. නමුත් දැන් ඇත්තටම යුද්ධය අවසන් වුණාට පස්සේ බොහෝ දුරට දකුණට පැමිණි සංචාරක පක්ෂීන් දැන් උතුරු කරේ නැගෙනහිර පළාතට තමයි දැන් ගොඩක් විට ඒගොල්ල නවතින්නේ. උදාහරණ ගත්තොත් අපේ වංකාලේ වගේ වගේ ඊළඟ කෝකිලා ඒ වගේ පැතිවල මේ වට කුරුළු විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඉතින් අපිට එක ප්‍රශ්නයක් තිබුණා, දැන් ওই මන්නාරම වගේ පළාත්වල සුළං බල ස්පාදනාගාර වගේ ඇති කරන අවස්ථාවලදී මේ සංචාරක කුරුල්ලන්ට යම් ආකාරයේ බලපෑමක් ආවා. ඉතින් ඒක නිසා අපි ඒ පාරිසරික බලපෑම් හරහා අපි ඉල්ලීමක් කරා මේකට යම් විකල්පයක් දෙන්න. ඒ බලපෑම් කිරීම තුළ අද විකල්පයක් ඉදිරිපත් වෙනවා. ඒ නිසා පක්ෂීන් කුරුල්ලෝ, ඒ කියන්නේ සංචාරක පක්ෂීන් පැමිණෙන අවස්ථාවලදී ඒ සුළං විදුලි බල ජල විදුලි නිෂ්පාදනය කරන ස්ථානවල සෙන්සර් භාවිත කරලා තියෙනවා. එතකොට පක්ෂීන් එන අවස්ථාවට ඒ සුළං විදුලි බලෙන් නවතිනවා. ඒක ඒ අවස්ථාවලදී පක්ෂීන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් සමහර අය ඩ්‍රෝන කැමරා අනවශ්‍ය ඩ්‍රෝන කැමරා භාවිත කළා මේ පක්ෂීන්ගේ මග අහුරලා ඒවා වීඩියෝගත කිරීම සිද්ධ වෙනවා. ඒවා අපි නවත්තලා තිනවා. ඒවට නෛතික බලයක් නැහැ. අපි එවැනි ස්ථාන අඳුනාගෙන එයින් පිට ස්ථානවලට තමයි අර වගේ ඩ්‍රෝන කැමරා වගේ දේවල් භාවිත කරනට ඒව අවසර දෙන්නේ. ඉතින් ඒක නිසා මේ පක්ෂීන්ගේ පැවැත්ම, ඒගොල්ලන්ගේ පැමිණීම අපි පුළුවන් තරම් පැමිණීමෙන් ඒගොල්ලන්ට වෙන්නව හානි වළක්වාගෙන සදා කටයුතු කළා තියෙනවා. ඒ වගේම වනජීවීන්දාරින්ට අපි හැම වෙලාවෙම කියලා තියෙන්නේ මොර සංචාර කටු දාලා මේ සත්තුන්ගේ යම් ආකාර හානියක් වෙනවා නම් ඒවට නෛතික පදනමින් කටයුතු කරන්න කියලා වනජීවීන්දාරින්ට අපි උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව ඒ පැමිණෙන සත්තුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් උතුරු කරේ දකුණු කරේ අපි යම් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. නමුත් මම ඒක කියන්නේ නැහැ 100%ක්ම ආරක්ෂා කිරීම හැකියාව අපිට තියෙනවා කියලා. යම් ආකාරයට පාලනය කිරීම හැකියාවක් අපිට තියෙනවා. අපි ඒ අනුව අනෙකුත් සංවිධාන සමග, ඒ වගේම පරිසර හිතකාමි සංවිධාන ඉන්නවා අපිට උදව් කරන, ඒ හැත් සමගත් එකතු වෙලා මේ සත්ත්වෙන් ආරක්ෂා කර ගැනීමේ කාර්යයට අපි දැන් නියැලලා ඉන්නවා. ඒක ඉදිරියටත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා. මම ඉල්ලීමක් කරනවා මේ වගේ පරිසර හිතකාමි ජනතාවගෙන් මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපිට සහයෝගය දෙන්න, මේ රටට සම්පතක් වශයෙන් එන මේ මේ සත්තු ටික ආරක්ෂා කරගන්න මහජනතාවගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා අපිට. මොකද පරිසර හිතකාමී අය ගොඩක් දැනටත් උදව් කරනවා, රාජ්‍ය ආයතන උදව් කරනවා, සමහර රාජ්‍ය නොවන ආයතන උදව් කරනවා. අපි යන්නේ ඒ වගේ බලාපොරොත්තු වෙනවා. එසේ නොවනම් සාමාන්‍යයෙන් වැඩිම දැන් සංචාරක පක්ෂීන් පිරිසක් ගමන් කරන්නේ අපිට පැමිණෙන්නේ දැන් මන්නාරම, එතකොට කෝකිලා වගේ අපේ තියෙන ඒ දූපත් ප්‍රදේශවලට, ඒ වගේම පරිසර පද්ධතිය ආශ්‍රිතව. ඉතින් මේවා ආරක්ෂා කරගන්න අපි සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. මොකද තවදුරටත් මේවා යම් ආකාරයක සංවර්ධන ක්‍රියාදාමයකට ගියොත්, ඒවා කවුරු හෝ කුමන හෝ දෙයකට යොදා ගැනීමට උත්සාහ කරොත් මේ රටට එන්නව මේ ආදායම, සංචාරකින් ලැබෙන්නව ආදායම බොහෝ දුරට අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම මේ පක්ෂීන්ගේ පැමිණීම අපිට නැති වෙන්න පුළුවන්. ඒක අපේ රටට ලොකු හානියක් වෙන්න පුළුවන් අනාගතයේදී. මොකද පරිසර පද්ධතිය තුලනීය කඩා වැටීම අපිට ලොකු හානිදායක තත්ත්වයකට පත් වෙනවා.
නිසසලවන පෙත සනසන ගත සිත සිත් කවිය කරදි මිහිරගෙනේ සිරිලක් දෙරනේ පරිසරයේ රඟ මව් උකුලේ විඳි සුවයගිනේ තුඩින් තුඩගී මුනන හඬ හදවත ගැඹුරුම තැනක දැනේ තුරුපත් පීරා එන මද පවනේ මව්බිම අතුරයි සෙනෙහෙගුනේ තලයේ සොඳුරු වසන්තය මගේ මව් බිම දෝ සිතට දැනේ යුගයෙන් යුගයට මේ පින් භූමිය රැක ගැනුමයි සත් මිනිසුන්ගුණේ නිසසලවන පෙත සනසන ගත සිත සිත් කවිය කරදි මිහිරගෙනේ සිරිලක් දෙරනේ පරිසරයේ රඟ මව් උකුලේ විදි සුවයගිනි ඔබ අප මේ එක්ව සවන් දෙන්නේ වසවිස නැති කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛ පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ අනුග්‍රහයෙන් ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන වනන්තරේ කතන්දරේ සමගයි. අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ. වීරසිංහ මහත්මයා, දැන් අපිට ඔබතුමාලට ගොඩබිම වගේම විශාල මුහුදු ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට තියෙන, මේ විශාල මුහුදු ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත සතුන් බොහෝ සෙයින් වාසය කරන, විශේෂයෙන්ම තල් මසුන්, ඩොල්ෆින් වගේ සතුන්. දැන් මේ වගේ සතුන් ආරක්ෂා කිරීම සඳහා මොන වගේ නීති ප්‍රතිපාදනද තියෙන්නේ? ඇත්තටම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩබිම, අහස සහ මුහුදු තුනේම සත්ත්ව කොට්ටාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා, නීති ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් ඩොල්ෆින් ඒ වගේම තල් මසුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපේ නීති දැන්ටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍ර නිකුත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශේ නරඹන්න යන සංචාරකීන්ට ඒ සඳහා අපි ගයිඩ්ලයින්ස් දීලා තිනවා. ඒගොල්ලන් ඒ සතුන්ට අවිහිර නොවන ආකාරයට නැරඹීම සඳහා තමයි අවශ්‍ය කටයුතු නීති සම්පාදනය කළා තියෙන. ඒ වගේම බලපත්‍ර නිකුත් කරන්න. හැබැයි අපි ඒකෙම කියන්නේ ඒක හරියට 100%ක්ම කියලා. නමුත් අපි මුර සංචාර කටයුතු දාලා තිනවා. අපේ නිලධාරීන්ට අපි කියලා තියෙන මේ ප්‍රදේශයන්ගේ සංචාරකින්ගේ අවසන අවස්ථාවල ඒ වගේම දීවර කටයුතු වැඩිපුර සිද්ධ වෙන වෙලාවදී මුර සංචාර කටයුතු කරන්න. ඒ අනුව අපේ නිලධාරීන් මුහුදේ ඒව බෝට්ටු යොදවලා, අපි බෝට්ටු යොදවලා තියෙන ඒව අනුව ඒ මුර සංචාර කටයුතු කරනවා. මුර සංචාර කටයුතු ඔස්සේ යම් ආකාරයක මේක වළක්වා ගැනීමට පීවර අරන් දිනවා. මේ ඒවට ඉදිරියටත් අපිට අවශ්‍ය වෙන්නේ අපේ තියෙන ඇත්තටම මානව සම්පත
භෞතික සම්පතේ සීමා සහිත බවක් තියෙනවා අපිට මේ සම්පත් වැඩි දියුණු කරගන්න හැකියාව ලැබුණොත් මේක තවත් දුරට අපි වැඩි දියුණු කරගන්න පුළුවන් එතකොට අපි දැන් තියෙන තත්ත්වයට වඩා යම් ආකාරයක හානියක් වෙනවනේ ඒකත් වළක්වා ගැනීම කටයුතු ඉදිරියට අපිට කරන්න පුළුවන් අපි උත්සාහ කරනවා ඒ සඳහා අපි අනිකුත් ආයතන වල සහාය ලබාගෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල සහාය ලබාගෙන මේ කාර්යය ඉස්සරහට දිගටම සිදු කරගෙන යන්න. මොකද ඒ අනුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සතාට ඇත්තටම හොඳ ආරක්ෂාවක් ලබා දෙන්න. දැනටත් ආරක්ෂාව දෙනවා අපි මිරිස්ස, දීකුණාමලය, කල්පිටිය වගේ ප්‍රදේශවල මේ වුණට අපි අවශ්‍ය පියවරයන් අරගෙන තිනවා. දැනට ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යම් යම් ආකාරයේ ප්‍රශ්න මතුවන අපි ඒවට නිරාකරණය කරගෙන මේ සතුන්ට උපරිම ආරක්ෂාව සැලසීම සඳහා දැනටත් අපේ තියෙන සීමිත මානව සහ භෞතික සම්පත් යොදාගෙන කටයුතු කරමින් පවතිනවා. ඒ වගේමයි විශාල වශයෙන් වඳ දීගෙන යනවා කැස් බෑවුන්. මේ කැස් බෑවුන් ආරක්ෂා කරන්නත් තියෙනව නේද? නොයෙකුත් විදිහේ මේ වැඩපිළිවෙල වල රහසක් රට වටේම තියෙන මූදු අයින් වල යම් යම් විශේෂයෙන්ම හික්කඩුව පැත්තේම ඒවා සංරක්ෂණය කරන ආයතන හැටියටත් පිටවල තියෙනව නේද? මේ වගේ අංශ කෙරෙහි කොහොමද අවධානය යොමුලා තියෙන්නේ? කැස්බෑවත් වනජී පනත යටතේ ආරක්ෂිත සත්ත්ව කොට්ටාසයක්. අපේ ලංකාවට එන ඒ කැස්බෑවන් වර්ග ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව අපි සිද්ධ කරගෙන යනවා. දැනටත් අපි ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරනවා. ඉක්කඩුව, කැස්බෑව, කොස්කුඩ, ඒ වගේම රැකව, පානම ප්‍රදේශවල දැනටත් අපි ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. මෙතනදී අපි මේ සඳහා පුජ්ජලිකංශය සහභාගී කරගෙන තිනවා. ඒ වගේම අපි මේකට අවශ්‍ය නියාමන ක්‍රමවේදයක් දැන් හදලා තිනවා. ඒ සඳහා නීති රීති අපි සකස් කරලා තිනවා. ඒ නීති රීති ක්‍රියාත්මක කරනවා. මේ පුජ්ජලිකංශය සහය අපට අත්‍යවශ්‍යයි මෙතනදී. මොකද අපේ මුහුදු කරේ ඉන්න සීමිත නිලධාරි සංඛ්‍යාව නිසා මේ කැස්බෑවන්ගේ ආරක්ෂාව අපි දැනටමත් තහවුරු කරලා තිනවා. මොකද ඒ පිජුලෑමේ අවස්ථාවේ සිට ඒ පැටවු නැවත බිහි කිරීම සඳහා දැන් සමහර තැන්වල සිදුවෙනවා. අපි ස්ථානීය සංරක්ෂණ ක්‍රමවේදය ඊළඟ පරිබාහිර සංරක්ෂණ ක්‍රමවේදය මේ දෙකෙම ක්‍රියාත්මක කරනවා. මේ දෙකෙම ක්‍රියාත්මක කරන්නේ මේ කැස්බෑවන් ආරක්ෂා කරගන්න සඳහා. බොහෝ දුරට වනජී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්නේ ස්ථානීය සංරක්ෂණ ක්‍රමවේදයක්. මොකද බිජුලෑමක් සිදුවෙනවා නම් කැස්බෑවන්ගේ ඒ ස්ථාන ආරක්ෂා කිරීම සඳහා මෝර සංචාර කටයුතු අපි දිගටම සිදු කරනවා. රාත්‍රී කාලයේදී වන සතුන්ගෙන් සහ මිනිසුන්ගෙන් පවා වෙන හානි වළක්වාගෙන සඳහා වනජී නිලධාරීන් මෝර සංචාර දාලා තියෙනවා. මෝර සංචාර කටයුතු දිගටම මුහුදු කරේ වැල්ල ප්‍රදේශයේ සිදු කරනවා. ඊට අමතරව පුජ්ජලිකංශය අය එවැනි අවස්ථාවේදී පරිබාහිර සංරක්ෂණයක් සිදු කරනවා. මොකද බිත්තර එන්නලා ඒගොල්ලෝ ඒව ආරක්ෂා කරලා පැටවු නැවත උදාහැරීම් කටයුතු කරනවා. ඉතින් මේක සඳහා නීතිය නියාමන ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ අනුව කැස්බෑවන්ගේ සංරක්ෂණයටත් අපි හැම කෙනාගම දායකත්වයේ දැන් තව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන ප්‍රමාණයට වඩා නමුත් සාර්ථකයි කියන පුජ්ජලිකංශයක් ඒ කියන්නේ රාජ්‍ය නෝන සංවිධානත් මේ කාර්ය සඳහා අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ අය නියාමනයේ කෙසේවත් ඒ අය නියාමනය කිරීම සඳහා අපේ නීති රීති දැන් තියෙනවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යන පුජ්ජලිකංශය ඒවා නියාමනය කරන්නත් ක්‍රමවේදයක් සකස් කළා තියෙනවා. ඒ අනුව ඒකත් නියාමනය වෙනවා වනජීවී පනත යටතේ. නිසා ඒ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උත් අපි ලොකු වගකීමක් අපිට තියෙනවා. අපි ඒක දැනටම ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට තවදුරටත් කියන්න තියෙන මේ මාධ්‍ය හරහා ජනතාවගේ සහාය ලබා දෙන්න, මාධ්‍ය හරහත් අපිට සහාය ලබා දෙන්න මේ අපේ ආරක්ෂිත සත්ත්ව කොට්ටාසයන්ගේ වදවියමට තර්ජනයක් ලක්වනවා නම් ඒක වළක්වාගෙන ජනතාව දැනුවත් කරලා ඒ සඳහා අවශ්‍ය සහාය දෙන්න ආරක්ෂා කිරීම සඳහා. ඔව් මං හිතන්නේ ඔබතුමා වනාන්තරය හා එහි පරිසර පද්ධතිය වගේම එහි වෙසෙන සතා සීපාවන්ට මොන වගේ නීතිමය රැකවරණයක්ද ලැබෙන්නේ කියලා දැනුවත් කරන්නට සම්බන්ධ වීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ DM වීරසිංහ මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සයුරනුඹ ගැඹුරු තැන සුන්දරයි නිසසලයි සයුරනුඹ ගැඹුරු තැන සුන්දරයි නිසසලයි Jalai
අතර නුඹ ගැබට විහිදුවයි දැඩි ලෙසට දෝංකාරය නගයි අනා පරිසරය තුල වනන්තරයේ කතන්දරය සඳහා අද අප එක් කරගත්තේ පසුගිය දිනක ප්‍රචාරය වූ වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න. අදත් වනන්තරයේ කතන්දරය ඔබට කියන්න පූර්ණ අනුග්‍රහය. දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි. වනන්තරයේ කතන්දරය සඳහා අද අප එක් කරගත්තේ පසුගිය දිනක ප්‍රචාරය වූ වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න. වසවිස නැති එලිකිරි නිෂ්පාදනයෙන් ජනතාව පෝෂණය කරන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයත් ඇතු වී ඉදිරිපත් කළ වනන්තරයේ කතන්දරයේ ගුවන්විදුලි සංග්‍රහයයි මේ නිමාවට පත්වන්නේ. විශේෂ ස්තුතිය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතාට. සම්පන්දීකරණය ප්‍රචාරකාංශ ප්‍රධානි හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. සහාය ලැබුණේ සඳමල් රශ්මි ශ්‍රී බුද්ධිකගෙන්. ඉදිරිපත් කිරීමේ සහාය විජේසිරි බෝපගේ. පටිගත කිරීමෙන් එක් වුණා ඉඳුනිල් උපමාලිකා. නිෂ්පාදක සුජීව ප්‍රියශාන්ත. අදත් වනන්තරයේ කතන්දරේ පිටපත සැලසුම සහ මෙහෙයවීම සුමනා ජයතිලක. ජීවිතයකට ලැබෙන අසීමිත සොඳුරු වින්දනය ළඟා කරවන වනපෙතක අසිරිමත් බවින් මොහොතකට ඔබ ආස්වාදනීය තැනකට කැඳවාගෙන යන වනන්තරයේ කතන්දරය තුළින් දැන කියාගත් තවත් රසවත් තොරතුරු සමග පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයෙන්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් අප ලබන සතියේත් අද වේලාවටම හමු වෙන පැතුමින් සමුගන්නවා. සැමටම යහපත් සන්සුන් නිරෝගීමත් අනාගතයක් උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි පලා කොළින් කියලන්නේ මේ සුබඩමයි ගහේ කොළේ මල් නොපිපෙන දාඩ ලෝලිමයි වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි Dolin, dolin, diyak pan tere.